14වෙනිදා අරින්න හිටියා. එතකොට එක පාරටම 11වෙනිදා මේ 101 දෙනෙක් මැරුණා කියලා ආවා. ඉතින් මේක ඇහුවම හැමෝම බය වෙනවනේ. බුද්ධාංශයට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. ජූනි 11 මැරුණයි කිව්වනම් 10වෙනිදා රාත්‍රි 12 ඉඳලා 11වෙනිදා රාත්‍රි 12 වෙනකන් ජූනි 11 වාර්තා කරන්න ඕනේ. මෙදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6වෙනිදා. ආදාහනය කළා තියෙනවා පෙබරවාරි මාසේ 6වෙනිදාම. එයාට මරණ සහතිකෙකුත් දීලා තියෙනවා. ඊළඟ එක්කෙනා අවුරුදු 67යි. මෙයා හෝමගම එක්කෙනෙක්. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ 1වෙනිදා. වාර්තා කරන්නේ ජූනි 11වෙනිදා. මේ 101ට ඉන්න එක්කෙනෙක්. 9වෙනි පුද්ගලයාත් 10වෙනි පුද්ගලයාත් එක්කෙනා. ඒකත් මේ 101ට අයිති. මම මේක බැලුවට දැන් එක්ස්පර්ට්ලා දන්නේ නැහනේ. ටීවී එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක දන්නේ නැහැ. දැන් මම මේක කිව්වා මේක පහුගිය හරි තැන් වලට දාන්න. අඩු කරන්න නෙමෙයි. එතකොට හරි විදියකට අපිට දත්ත එනවා. දැන් එහෙම කරාම ඒ චාට්ස් දෙකේ වෙනසක් තියෙනවා. ඔය ඔය වාර්තා කරන විදිය. ඉතින් මේ මැයි වල 9යි මෙහෙම මෙහෙම ඇවිල්ලා මේ 40යි 47 54 67 101 62 130. ඉතින් මේක දිහා බලවමයි මේවා හරි විදියට මේ 101 ඒවා හරි විදියට දැම්මම 67 ඒවා හරි විදියට දැම්මම මෙන්න බලන්න තියෙන චාට් එක. එතකොට ජූනි 6 ඉඳලා 63 50 34 21 15 11 ওই චාට් දෙකේ වෙනස බලන්න ඕනෙක් කෙනෙකුට තේරෙනවනේ චාට් එක යන්නේ කොහොමද කියලා. දැන් අපි මේක දිහා බලලා ඇනලිසිස් එකක් කරොත් සම්පූර්ණ වැරදි අදහසක් නේ එන්නේ. මේක හරි විදියට බැලුවොත් මේ තාක් දාපු ඒවායින් ජූනි 11වෙනිදා ඉන්නේ 15 දෙනයි මැරිලා. 101යි කියපු දවසේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි. අපි ඔක තමයි දිගටම කිව්වේ සර්. ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම වෙබ් අඩවියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන්ට සපයන්නෙත් නැහැ. මේකේ මේ තියෙනවා මේ එපිඩ් එකට වගකීම් 6ක්. පළවෙනි එක තමයි ජනාධිපතිතුමනි ඔබතුමා දැන් කියපු ටික හරියට හරි සර්වියලන්ස් එක පළවෙනි එක. දෙවෙනි එක අවුට්බ්‍රේක් කන්ට්‍රෝල්. තුන්වෙනි එක වැක්සිනේෂන්. හතරවෙනි එක ක්ලිනිකල් මැනේජ් කෝඩිනේෂන්. පස්වෙනි එක ඔපරේෂනල් රිසර්ච්. ඊළඟට මොනිටරින් ඇන් ඉවැලුවේෂන්. නමුත් එහෙම කරන්නේ නැහැ. එතනින් ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. තුන් දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. සර් මේක මන්දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා මේ ඩේටා දෙන්නේ.